අයිබෝවන් හැෂ්ටැග් පරපුරේ අපි පොඩ්කාස්ට් වැඩසටහන් මාලාවේ අලුත් කතා බහකින් ඔබ හමුවට එනවා. ඒ ආර්ථිකය සම්බන්ධව කතා කරන්න. මං හිතන්නේ ආර්ථිකය කියන මාතෘකාව අපි මීට පෙරත් අපේ වැඩසටහන් තුළ කතා කරලා තියෙනවා. ඒක නිසා මේක අලුත් මාතෘකාවක් නෙවෙයි. නමුත් ආර්ථිකය කියන පුළුල් විෂයශාස්ත්‍රය තුළ අපි කතා කරන එක් පියවරක් ඔබ වෙත ගෙන එන සූදානම්. අද අපේ මාතෘකාව තමයි සමාජ ආරක්ෂණ ජාල. මම මේ විදිහට මාතෘකාවට ප්‍රවේශය ගන්නම්. දැන් අපි හැමෝම ආර්ථික ජීවියෝනේ. එදා ඉඳන් අද වෙනකම්ම සංවර්ධනය වෙමින් පවතින රටක ජීවත් වන ආර්ථික ජීවියෝ. දරිද්‍රතාවය, විරැකියාව මේ වගේ දේවල් දිනෙන් දින වැඩි වෙන රටක තමයි අපි ඉන්නේ. විශේෂයෙන්ම දරිද්‍රතාවය. ඉතින් මේ දරිද්‍රතාවය අවම කරන්න රජයේ විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා සහ පුරවැසියෝ විදිහට අපිත් මේ ක්‍රියාමාර්ගවලට අනුගත වෙලා කටයුතු කරනවා. නමුත් මේ පිළිබඳව අපිට හරි අවබෝධයක් නැහැ. මේ තුළ වෙන්නේ කොමක්ද කියලා අපිට ඒ පිළිබඳව හරි අවබෝධයක් නැහැ. ඉතින් අපි හිතුවා ඒ පිළිබඳව අවබෝධයක් ඔබට ලබා දෙන්න. වෙනද වගේම අපිත් එක්ක මේ ආර්ථික කතාබහේ නිරත වෙන්න අප සමග එකතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය උමේෂ් මුරමුදලි මහතා. අයිබෝන් උමේෂ්. අයිබෝන් ජනිත්‍ය. ඉතින් මේ වැඩසටහන ගැන දැන් අවබෝධයක් තියෙනවා. අපි කතා කරන්නේ ආර්ථිකය සම්බන්ධව. මේක ගොඩක් වෙලාවට සාමාන්‍ය ජනතාවට අතරට යන්න ඕන දෙයක්. සමාජ ආරක්ෂණ ජාල. ඇතරම මොකක්ද මේ සමාජ ආරක්ෂණ ජාලයක් කියන්නේ සහ මොනවද ලංකාවේ මේ වෙනකම් ක්‍රියාත්මක වෙච්ච සමාජ ආරක්ෂණ ජාල? ඇත්තටම කිව්වොත් දැන් සමාජ ආරක්ෂණ ජාල කියන්නේ මේකනේ අපුඩ අමුතු වචනයක් පේනවා කියලා හිතන්න පුළුවන්. මොකද සාමාන්‍ය සරලවම කිව්වොත් ජනතාවට සල්ලි දෙන එක. එහෙම නැත්නම් දුප්පත් කමෙන් ඉන්න අයට සල්ලි දෙන එක. අපි දන්නවා සමෘද්ධිය කියලා තිබුණා. දැන් අස්සැසුම කියලා ඇවිල්ලා තිනවා. මීට කලින් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරයා ඉන්න කාලේ ජනසවි කියලා එකක් ලබා දුන්නා. මේකින් සාමාන්‍යයෙන් ඇත්තටම අදහස් වෙන්නේ දුප්පත්කමෙන් දරිද්‍රතාවෙන් පෙළෙන අයට සල්ලි නැහැ ජීවත් වෙන්න. එතකොට එහෙම ජීවත් වෙන්න සල්ලි නැතිවීම නිසා ආණ්ඩුවෙන් එහෙම නැත්නම් රජයෙන් යම් ආකාරයක සහනයක් ලබා දෙනවා. මේ මුදලින් ඕගොල්ලන්ගේ මේ මූලික අවශ්‍යතා ටික සපුරා ගන්න. සමාජ ආරක්ෂණය කියන්නේ සමාජයේ කොටසක් අර කන්න නැතුව බොන්න නැතුව බේට් ටික ගන්න නැතුව මැරල යන්නේකෝ එහෙම නැත්නම් ඉන්න මේ ජීවන තත්ත්වයෙන් තවත් පල්ලෙහාට වැටෙන එක වළක්වන්න රජයක් විසින් දෙන සහයෝගය තමයි අපි සමාජ ආරක්ෂණ ජාල කියලා කියන්නේ. එතකොට ඒක සමහර වෙලාවට අපි මේක මුළු ඕවරෝල් පර්ස්පෙක්ටිව් එකම නැත්නම් ලොකු සන්දර්භයක් ඇතුළේ ඉඳන් බැලුවොත් අපිට මේක වැටෙන්නේ සමාජ සුබසාධනය වගේ කියන කොටසටත් ඇතුළත් වෙනවා. නමුත් මේ මෙතෙන්දී අපි විශේෂයෙන්ම සරල භාෂාවෙන් කිව්වොත් මේක මේ අපි මේ තියරි එහෙම නැත්නම් මේ න්‍යාය මේ මත හිතන්නේ නැතුව සාමාන්‍යයෙන් ගත්තොත් මේ කියන්නේ ඇත්තටම රජයක් විසින් දුප්පත් ජනතාවට ලබා දෙන විවිධාකාරයේ සහන විශේෂයෙන්ම මූල්‍යමය සහන. මම හිතන්නේ දැන් සමාජ ආරක්ෂණ ජාල ලංකාව පුරා විවිධාකාරයේ ලංකාව තුළ විවිධාකාර නම් වලින් ක්‍රියාත්මක වුණා. 1989 දී ජනසවිය, 1995 වගේ වෙනකොට සමෘද්ධිය එනවා. දැන් 2023 දී අලුත් නමකින් අලුත් විදිහකට වෙනස් විදිහකට අලුත් ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අපි දන්න විදිහට උමේෂ් කියන්නේ සමෘද්ධිය කියලා කියන්නේ විශාලම සමාජ ආරක්ෂණ ජාලයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙච්ච වසර ගණනාවක් මුළුල්ලේ. මේ සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන තුළ යම්කිසි අඩුපාඩු හෝ ගැටලු තිබුණාද අලුත් ක්‍රමවේදයක් ගෙන එන්න? ඔව්, ඇත්තටම මේ සැලකිය යුතු ගැටලු ප්‍රමාණයක් තිබුණ නිසා තමයි මේ අලුත් ක්‍රමවේදයක් ගෙන එන්නට සිද්ධ වුණේ. අපි එහෙම ගැටලු මොනවද කියන එක තේරුම් ගන්න කලින් පොඩ්ඩක් කියන්න ඕනේ මොකද්ද සමාජ ආරක්ෂණ ජාලයකින් කෙරෙන්න අපේක්ෂා කරන්න කියලා. ඒ සමාජ ආරක්ෂණ ජාලය කරා කියන්නේ මිනිසුන්ට සහන සැලසීමේදී මුදල් ලබා දීමේදී කෙරෙන අපි ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ ලැබිය යුතුයයි අපි නිවැරදිව හඳුනා ගන්නා පිරිසට ප්‍රමාණවත් පරිදි කාර්යක්ෂමව මේ මුදල් ලබා දීම. يعني දුප්පත් මිනිස්සු ඉන්නවා, දුප්පත් ඇත්තටම දුප්පත් අයට සල්ලි ලැබෙන්න ඕනේ. ඒ ඇත්තටම දුප්පත් අයට ප්‍රමාණවත් තරම් සල්ලි ලැබෙන්න ඕනේ. ඇත්තටම දුප්පත් අයට ප්‍රමාණවත් තරම් සල්ලි ලැබෙද්දී ඒක කාර්යක්ෂම වෙන්න ඕනේ. කාර්යක්ෂම වෙන්න ඕනේ කියන්නේ සමහර වෙලාවල අපි දන්නවා සමෘද්ධි එක ගන්න කියලා මිනිස්සු දවස් දෙක තුන පොලිමේ ඉන්න සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මේ ළඟදී ලර්නේෂන් ආයතනය කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තිබුණා පැය ගාණක් ඉන්නවා
සාමාන්‍යයෙන් මිනිස්සු ගිහිල්ලා සල්ලි ගන්න රුපියල් 5000යි හම්බ වෙන්නේ. ඒකට දෙවෙනි කරුණ ඇති තරම් හම්බ වෙනවා. රුපියල් 5000ක් ගන්න දවස් දෙකක් පොලිමේ ඉන්නවා. සා මේකෙන් හම්බේ සල්ලි වලින් හම්බෙන්නේ විශාල ප්‍රමාණයක් ඇති දුප්පත්ම අයටත් නෙමෙයි. ඒ කියන්නේ එතකොට දුප්පත් අයට ඔව්. කියන්නේ ඇත්තටම දුප්පත් අයට එතකොට හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ මං කියන්නේ හැමෝටම නෙමෙයි. ඇත්තටම දුප්පත් කියන අයකින් සැලකිතු පිරිසකට සමෘද්ධියෙන් සල්ලි හම්බ වෙලා නැහැ. සල්ලි හම්බ වෙන අයට ප්‍රමාණවත් තරම් හම්බෙලා නැහැ. සා හම්බෙන්න දවසක් දෙකක් රස්තියාදු වෙන්න ඕන. උමේෂ් මම ඔබට පොඩි බාධා කිරීමක් කරනවා. දැන් දරිද්‍රතාවයේ හරි නැත්නම් දුප්පත් කියලා කොහොමද අපි හරියටම නිර්ණය කරගන්නේ? ඔව් ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් ඒකට එක එක ක්‍රමවේද තියෙනවා. හයි දැන් දැන් අපි සාමාන්‍යයෙන් අපි දුප්පත්කම එහෙම නැත්නම් දරිද්‍රතාවය කියලා හඳුනාගන්නේ කොච්චරක් ආදායමක් තියෙනවද කියන එක. දැන් ඕකෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා දැන් කන්සෙප්ට් එකක් ඇවිල්ලා තියෙනවා මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි කියලා. ඒ කියන්නේ සන්දර්භ කීපයකින් රාමු කීපයකින් බලලා කියනවා සල්ලි තිබුණාට විතරක් මදි. සමහර වෙලාවට සල්ලි යම් ආකාරයක තියෙන නමුත් අධ්‍යාපනය ලබන්න හැකියාවක් නැහැ. ඊළඟට හදිසියක් වුණොත් බේත් ගන්න විදිහක් නැහැ. ඔය ආදි වශයෙන් විවිධ අංශ සලක බලලා. එතකොට සාමාන්‍යයෙන් අපි බලන්නේ ওই දෙකම එකතු කළා මොන වගේ තත්වයක් මේ මේ සාමාන්‍යයෙන් ඒ මූලික අවශ්‍යතා සපුරා ගන්න තරම් ආදායමක් හා අවදානමක් තියෙනවද කියන එක තමයි මේ වගේ රජයෙන් මුදල් ලබා දෙද්දී බලන ක්‍රමවේදය. එතකොට අපිට මේක මේකෙන් 100% සාතික වෙන්න බෑ. මොකද එක එක අයගේ දරිද්‍රතාවයෙන් වෙනස්. එතකොට රජයක් විසින් ඕනෙම රජයක් විසින් එහෙම නැත්නම් ගෝලීය වශයෙන් ලෝක බැංකුව හෝ ඕනෙම IMF එක වගේ ආයතන උනත් යම් නිර්දේශ නිකුත් කරද්දී එතකොට මේවා 100% සාර්ථක දේවල් නෙමෙයි. එතකොට 90ක් 95ක් වගේ ප්‍රමාණයක් තමා කව වෙන්න අරමුණු කරගෙන තමා මේ කියන ක්‍රමවේද මේ 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 දුප්පත්කම නිර්වචනය කිරීම වගේ ක්‍රමවේද ඇතුළත් නිර්ණායක පදනම් වෙන්නේ. එතකොට ඒ දේවල් පදනම් කරගෙන තමා කාටද සල්ලි හම්බෙන්නේ කියලා තීරණය කරන්නේ. දැන් අපි සමෘද්ධියකට ආවොත් දැන් මොකද සමෘද්ධියේ තිබ්බ ප්‍රශ්න ටික කියලා මම වාඩික වගේ අංක එක ලැබෙන්න ඕනේ මිනිස්සුන්ට ලැබුණේ නැහැ. හරි එතකොට අපි හිතමු දුප්පත් මිනිස්සු 100ක් ඉන්නවා. මේකෙන් දුප්පත් මිනිස්සු 40කට විතරයි සමෘද්ධිය හම්බෙන්නේ. දුප්පත් මිනිස්සු 60කට හම්බෙලා නැහැ. මම මේක නෑ නිසි මේ හරිම දත්ත නෙමෙයි. මම වාඩික කියන්නේ උදාහරණයක් එක්ක. මේ දත්ත මේ අවස්ථාවේදී මේ මේ මං ගාව නෑ හරිම දත්ත ටික. නමුත් අපි ඉලර්න් ඒෂියා එකෙන් ළඟදී කරපු අධ්‍යයනය ගිහිල්ලා බැලුවොත් ඒකෙදි තියෙනවා යම් යම් මේගොල්ලෝ ගත්ත ඇස්තමේන්තු ගත කරලා තිබුණා කොයි තරම් ප්‍රමාණයක් දුප්පත් අයකින් මේ සමුදය ලැබුණේ නැද්ද කියලා. ඒක එක ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නේ ඇති තරම් සල්ලි නොලැබීම. ඊළඟට ගොඩාක් කාලයක් යනවා මේක සමෘද්ධි බැංකුවෙන් විතරයි සමෘද්ධිය දීලා තිබුණේ. එතකොට සමෘද්ධි බැංකුවේ මැනේජර් කියනවා නම් හෙට එන්න කියලා හෙට යන්න ඕනේ. අද එන්නේ බගවත් අද යනවා. ඔක්කොම සමෘද්ධිය ගන්න මිනිස්සුට ගෙතන පොලිමේ මැනේජර් දෙකට වැහුවොත් බැංකුව දෙකට වැහුවොත් ඊළඟ දවසේ එන්නවා. මේ සමහර මිනිස්සු ඉන්නේ දවසේ කුලියට වැඩ ගන්න මිනිස්සු. ගොඩක් අය. දැන් සාමාන්‍යයෙන් මේ මේ නිත්‍ය රැකියාවක් ලබන මිනිස්සුන්ට සමෘද්ධිය අවශ්‍යතාවයක් නැහැනේ. එතකොට මේ අයට වෙන පාඩුව සහ අපහසුතාවය ඉතාම වැඩි. මේ දේවල් නිවැරදි කිරීමට තමයි නව එකක් අවශ්‍ය වුණේ. සමෘද්ධිය මේක හදන්න එක එක උත්සාහ දරලා තිබුණ නමුත් සාර්ථකුනේ නැහැ. ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තමයි එකක්. ඇයි කොහොමද මේ සිලෙක්ට් කරන්නේ? හම්බෙන්නේ කාටද කියලා සිලෙක්ට් කරන්නේ. එතන තිබුණ ක්‍රයිටීරියාස් අපි කියනවා නිර්ණායක වල ගැටලු තිබුණා. අංග දෙක දේශපාලන මැදිහත්ති. සමෘද්ධිය හම්බෙන්නේ කාටද කියලා තීරණය කිරීමේදී සමෘද්ධි නිලධාරීන්ටත් ඊට පස්සේ ඒ ප්‍රදේශයේ දේශපාලඥයින්ට. ඒ කියන්නේ මම කියන්නේ මේ ප්‍රාදේශීය පාර්ලිමේන්තු මන්ත්‍රීට නෙමෙයි ප්‍රදේශයේ අපි ගත්තොත් ප්‍රාදේශ සභා මන්ත්‍රීට නගර සභා මන්ත්‍රීටත් ඒ සමෘද්ධි කමිටුවේ යත් ඉන්නවා. අපි පැහැදිලිවම දන්නවා සමෘද්ධි නිලධාරීන් දේශපාලන පත්ති. එතකොට දේශපාලනේ පදනම් කරගෙන තමයි ගොඩක් කාඩ සමෘද්ධි හම්බෙන්නේ සමෘද්ධි හම්බෙන්නේ නැත්තේ කියන එක තීරණය වුණේ. අපි පැහැදිලිව දන්නවා සමහර අවස්ථාවල මම අර නැවත මේ ලර්නේෂාතනින් කරපු රිපෝට් එකටම රිෆර් කරනවා. මොකද ඒක අධ්‍යයනයකින් ඒගොල්ලෝ මේක හොයාගෙන තියෙන නිසා ඉතාම පැහැදිලිව විශාල පිරිසක් කියලා තිබුණා දේශපාලන රැස්වීම් වලට ගියොත් තමයි සමෘද්ධි හම්බුනේ. අපිට වෙන කොච්චර දේශපාලනිකද කියලා. එතකොට ඒ කියන්නේ දැන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල දේශපාලනීකරණේ වෙලාද? අතිශය වශයෙන් දේශපාලනීකරණේ වෙලා. එතකොට ඒකෙන් අර අවශ්‍ය කරන අරමුණ
සැපිරිලා නැහැ. අපි අර කලින් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගැන කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමවේදයක වෙන්න ඕනේ ඡන්දෙ දෙන කෙනාට මේක දෙන එක නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයකදී වෙන්නේ මේ සමස්ත ජනතාව සමස්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව රැක ගැනීමට ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සහ ඒක තහවුරු කිරීම කටයුතු කරන්නේ. ඒකට තමයි ඡන්දෙ දෙන්නේ. එතකොට ඒක නෙමෙයි වෙලා තියෙන්නේ ඊළඟ ඡන්දි ඡන්ද ගැනීම නිසා දේශපාලනීකරණය කිරීමක් ලෝකෙට සිද්ධ කරලා තියෙනවා. තාන්නේ ඒක හින්දා ඒක අයින් කළ නව ක්‍රමවේදයක ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒක තමයි මේ අස්සැසුම කියන නමින් එළියට ආවේ. මොකද මෙතන අවශ්‍යතාවයේ තිබුණේ අංක එක අපි කියනවා ඩිජිටයිස් කරපු. ඒ කියන්නේ දත්ත ඔක්කොම එක තැනකට ගත්ත නව තාක්ෂණය භාවිතා කරමින් දේශපාලනීකරණය අඩු කරන ක්‍රමවේදයක් අඳුන්වලා දෙන්න කියන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා 2016. මේකට ණයක් ගන්නවා ලෝක බැංකුවෙන්. ලෝක බැංකුවෙන් සපෝට් කරනවා. හරි අපි ඔයගොල්ලන්ට සහනදායි ණයක් දෙන්නම්. මේ තියෙන මේ ප්‍රශ්නකාරී සමාජ ආරක්ෂණ ප්‍රශ්නකාරී සමුදි සිස්ටම් එක වෙනස් කළා. ඇත්තටම දුප්පත් ජනතාවට සානම්මන සිස්ටම් එකක් හදන්න සානදායි ණයක් දෙන්න කියලා. ඒ කියන්නේ සල්ලි දෙනව නෙමෙයි මේ ගෙවන්න. නමුත් දැන් සිස්ටම් එකක් හදන්න එපා. මොකද දත් එකතු කරන්න ඕනේ. කාටද මේක හම්බෙන්නේ? ඒකට දත්ත මත පදනම් වෙලා තීරණය කරන්න පුළුවන් හම්බෙන්න ඕනේද බැරිද කියන එක. ඒකට දේශපාලඥයන්ට වෙලා කියන්නේ බෑ මෙයාට දෙන්න. ඒකට අර දත්ත මත පදනම් කරගෙන තමයි තීරණය කරන්නේ කාටද හම්බෙන්නේ කියලා. ඒකට ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ අර දේශපාලනිකනින් රැඩිය තාම හොඳ ප්‍රවණතාවයක් ඒක. ඒක සහ මේ දත් ඔක්කොම එක තැනකට ගැනීම. සමුද්ධි කාටද හම්බෙන්නේ? සමුද්ධිය අපි දැන් ගත්තොත් අස්සැසුම කාටද හම්බෙන්නේ? යාගේ தත්ත්වය මොකක්ද? ඔය කියන ඔක්කොම ටික එක තැනක තියෙනකොට ඒක අපිට සර්වේ එකක නැත්නම් කම්පියුටර් සිස්ටම් එකක නැත්නම් ජාලගත කරලා තියෙනකොට ඩිජිටයිස් කරලා තියෙනකොට හරිම ලේසියි. දැන් ඔක තිබුණ නැහැ කලින්. අපි කියනවා මේකට සෝෂල් රෙජිස්ට්‍රි කියලා. ඒක එහෙම එකක් ස්ථාපනය කිරීමේ ක්‍රමවේදය පටන් ගන්න 2016. ඒ කාලේ ඉඳන් කරගෙන ඇවිල්ලා දැන් මේ ඒක තමයි අස්සැසුම කියන නම දීලා තින්නේ. මේ අපි අලුත් ක්‍රමවේදයක් ගැන ඒකට ඉතින් රජයේ කවුරු හරි අස්සැසුම කියන නමක් දීලා තියෙනවා. දැන් ඔබ සඳහන් කළා වගේම මේ දරිද්‍රතාවය වගේම දැන් අපේ ලංකාව තුළ අවුරුදු 70ට වැඩි අයට වැඩි හිටි සහන ආධාර හම්බ වෙනවා සහ වකුගඩු රෝඩ් ගීන්ට ආධාර හම්බ වෙනවා. මේවත් අයිති වෙන්නේ මේ සමාජ ආරක්ෂණ ජාලයටද? ඔව් පැහැදිලිවම. මොකද අපේ දැන් අපි ගත්තොත් දැන් ඇත්තටම මේ තව එක හේතුවක් තමයි මේ අස්වැසුම කියන ක්‍රමවේදය අනුන්වලා දෙන්න සමාජ ආරක්ෂණ. දැන් වකු වගේ වකුගඩු රෝගීන්ට හම්බ වෙනවා, අවුරුදු 70ට යන මිනිහ ආබාධිත අයට හම්බ වෙනවා. කියන්නේ සමාජයේ විවිධ කොටස් ඉන්නවා. විවිධ හේතු මත රජයේ සහන අවශ්‍ය වෙනවා. මූල්‍යමය සහන අවශ්‍ය වෙනවා. දැන් මේක කලින් තිබ්බ විදිහට නම් මේ හැඩගැහිලා තිබුණේ විවිධ ආයතන තමයි මේක කටයුතු කළේ. උදාහරණයකට සමෘද්ධියකින් සමෘද්ධිය දෙනවා, වැඩිහිටි ලේකම් කාර්යාලයෙන් වැඩිහිටි දීමනාව දෙනවා, ආබාධිත ලේකම් කාර්යාලයෙන් ආබාධ දීමනාව දෙනවා. මම දන්න විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වකුගඩු දීමනාව. දැන් මේ සමල්ලාට එක්කිනෙට දෙකක් තුනක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. එක ආයතනයක් විසින් කළ යුතු කාර්යය ආයතන හතරක් පහක් දාගෙන දැන් පොඩ්ඩක් වැඩි එක දෙක වෙනවා. අන්න එතකොට ඒකටත් එක ඒක හින්දා තමයි මේ ක්‍රමවේදයට මේ ඔක්කොම වෙල්ෆෙයාර් බෙනිෆිට් බෝඩ් එහෙම සමාජ සුභසාධන මණ්ඩලය කියන ඔක්කොම එකට දාලා. මොකද මේ ඔක්කොම වලින් කරන්නේ එකම දේ. ජීවත් වෙන අමාරු අයට විවිධ හේතු නිසා ජීවත් වෙන අමාරු අයට රජයෙන් මූල්‍යමය සහනයක් ලබා දෙනවා. ඒකට ඒක දැන් මේ සුභසාධන මණ්ඩලය හරහා එක ආයතනයක් කරහා ආයතන කීපයකට එක ආයතනයක් කරා කරන්න කටයුතු කරන්න තියෙනවා. මම දැන් ප්‍රශ්නය වෙනත් පැත්තකට ගෙනියනවා. දැන් IMF එකත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පළවෙනි සමාලෝචනය මේ පසුගිය මාසයේ පැවැත්වුණා. එතකොට මේ පැවැත්වෙන්න කලින් ඒ කියන්නේ පළමුවෙන්ම ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරද්දී කියනවා ලංකාවේ සමාජ ආරක්ෂණ ජාලය සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂමයි. ඒ කියන්නේ පාලකයෝ නිසි වගකීමක් අරන් කටයුතු කරන්නේ. ඔවුන්ගේ වාර්තාවල තියෙනවා විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ මේ සමාජ ආරක්ෂණ ජාලය ණය ගන්න. එතකොට ඒකෙදී
රුපියල් බිලියන 187ක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ දලදේශීය ආදායමෙන් හරියටම 0.06ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේවා ඇත්තටම ජනතාව අතරට යනවද කියන ගැටලුව ඔවුන්ට තියෙනවා කියලා කියනවා. ඉතින් මම අහන්න කැමතියි දැන් මේ IMF එකේ ණය ලබා ගනිද්දී මේ සමාජ සුබසාධන ජාල කප්පාදු කිරීමකට ලක් වෙන්නේ නැද්ද? නෑ, ඇත්තටම මේ එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද IMF එකෙන් පළමුවෙන්ම මේක ක්ලැරිෆයි කරන්න ඕනේ, මේ පැහැදිලි කරන්න ඕනේ. IMF එකෙන් ණය දීලා නැහැ සමාජ සුබසාධන ජාල ටිකක් කරන්න කියලා. හරි, IMF එකෙන් ණය දෙන්නේ රටේ තියෙන ලොකු ඩොලර් හිඟයක් සහ රටේ ලොකු ගැටලුවක් තියෙනවා. මේක මේ අපි දැක්කා දැන් කාලයක් තිබුණා ගෑස් ටික ගෙන්න ගන්න ඩොලර්ස් නැහැ. ඊට පස්සේ ගොඩක් දේවල් කරගන්න අපහසුතාවයන් තියෙනවා. ඊළඟට රටේ රට දුවන්න අමාරුයි කියන එක ණය ප්‍රතියෝගිත කරගන්න බැහැ. මේ ඔක්කොටම සහයෝගයක් වශයෙන් තමයි IMF එක ඇවිල්ලා තියෙන්නේ. IMF එක එද්දී ඒගොල්ලෝ ලංකාවත් එක්ක ගිවිසුම අත්සන් කරද්දී කියනවා මෙච්චර ප්‍රමාණයක් අවම වශයෙන් ඔයාව එක බිලියන 187ක් රජය විසින් අවම වශයෙන් වාර්ෂිකව වැය කරන්න ඕනේ සමාජ ආරක්ෂණය සඳහා. එනි මිනිස්සුන්ට මේ ආකාරයෙන් සහන දෙන්න අවම වශයෙන් බිලියන 187ක් වැය කරන්න කියලා IMF එකෙන් කොන්දේසියක් දානවා. හරි, එතකොට මේක හරියට යනවද කියලා ඔයා හැවුවා. ඒක හරියට ගියේ නැහැ. ඒ තමයි අපි කලින් කතා කළේ සමෘද්ධියකට හරියට ගියේ නැහැ. ඒක හරියට යන්න තමයි නව ක්‍රමවේදයක් හදන්න කියලා ඒගොල්ලොත් කියලා තිබුණේ. ඊළඟට සහ අපිටත් සිද්ධ වුණේ සහ දැන් ඒක කරලා ක්‍රියාත්මක කරලා තියෙන ඒක උදෙසා. අස්සැසුම සර්ව සම්පූර්ණයෙන් ඒක ප්‍රශ්න විසඳනවාද කියන එක වෙනම කතාවක්. ඒක සර්ව සම්පූර්ණ ක්‍රියාවලියක් නෙමෙයි. ඒකෙත් යම් යම් ගැටලු තියෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ සමෘද්ධිය තියාගෙන අපිට මේ වැඩේ කරන්නත් පුළුවන් කියලා. මේ පැහැදිලිව කිව්වා සමෘද්ධිය තිබ ගැටලු. මේ ගැටලු විසඳ ගන්න නම් මේ ඔක්කොම ගැටලු විසඳන නව ක්‍රමවේදයක් එන්න ඕනේ. ඒ ක්‍රමවේදය තමයි පටන් අරගෙන. ඒතකොට ඒ ක්‍රමවේදය ගැන රජයත් ස්වයං විවේචනයක යෙදෙමින් මේකේ තියෙන ගැටලුත් මෙහෙම වැරද්දක් වුණා කියලා පිළිගනිමින් මේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම හරහා තමයි ඔයා අර කිව්ව ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ. මේ සල්ලි ඇත්තටම මිනිසුන් දානවාද කියන එක. ඔව්, මම කතාබහේ අවසානයේට එන්නම්. දැන් මම මේක පටන් ගනිද්දිත් කියනවා එදා ඉඳන් අද දක්වාම සංවර්ධනය වෙමින් පවතින රටක්. එක පැත්තකින් විවේචන එල්ල වෙනවා මේ මිනිසුන්ට මේ විදිහට ආධාර දෙනකොට මිනිස්සු තවත් කම්මැලි වෙනවා. රස්සාවක් කරන්නේ නැහැ. තවත් දුප්පත්කමකට ඇදලා දාන්න හේතුවක් වෙනවා කියන. ඇත්තටම මේ සමාජ ආරක්ෂණ ජාලය කියන එක මිනිසුන් තවත් දුප්පත් කරන්න හේතුවක්ද? අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි සමාජ ආරක්ෂණ ජාලයක් යටතේ මිනිසුන්ට මේ ආකාරයෙන් සහනෝ මූල්‍ය සහන දෙනවා කියන එක. මේක සදාකාලිකව දෙන දෙයක් නෙමෙයි. මේක දෙන්නේ ජනතාව විවිධාකාර හේතු නිසා අසරණ තත්ත්වයට පත් වෙලා තිනවා, අවදානම් තත්ත්වයට පත් වෙලා තිනවා. ඒ අයට ලොකු ජීවිත අවදානමක් නැතුව මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රජය විසින් සහයෝගයක් දීම තමයි මේ සමාජ ආරක්ෂණ ජාල හරහා කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ හැමදාම හැමෝම මේ කින ජනතාවට පිනට කන්න දෙන්න රජයෙන් සල්ලි දෙනවා කියන එක. මේක අපි ගත්තොත් රජයක ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක රජයක වගකීම තමයි ජීවත් වෙන්න අපහසු ජනතාව ආරක්ෂා කිරීම. මොකද හැමෝටම එක විදිහට සමහර වෙලාවට රස්සාවක් කරගෙන හම්බ කරගෙන කන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඔයාට වෙන්න පුළුවන්. මට හදිසි ලොකු රසනීපයක් වෙලා මාස කීපයක් රැකියාවක් කරගන්න බැරි වෙන්න පුළුවන්. තව කෙනෙක්ට යාගේ තියෙන පොඩි කඩයක් දාගෙන ඉන්න මනුස්සයට කඩේ නැති වෙලා කිසිම ආදායමක් නැති වෙන්න පුළුවන්. වයස අවුරුදු 70ට වැඩි හිටියට කිසිම දැන් පෙන්ෂන් එකක් නැහැ, ළමයෙක් බලා ගන්න කවුරුත් නැත්නම් සල්ලි නැති වෙන්න බුණා. එතකොට මේ මිනිස්සුන්ව බලා ගැනීම රජයේ වගකීම. හරි, එතකොට ඒක තමයි මේකට තමයි සමාජ ආරක්ෂණ ජාල අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක කරපු පළියට අදහසෙන්නේ මේ මිනිස්සු දුප්පත් වෙනවා කියන එක. ඒක දුප්පත්කමෙන් මිනිසුන් එළියට ගැනීමට තමයි අපි කියන්නේ සවිබල ගැනීම කියන එක අවශ්‍යයි කියන එක. අපි හිතමු කඩයක් නැති කෙනෙක්ට මේ කඩයක් තියෙන කෙනෙක් කඩයක් නැති වෙලා දැන් සමාජ ආරක්ෂණ අස්වැසුම යටතේ යම් දැන් මුදලක් ලැබෙනවා. ඒකින් අදහසෙන්නේ මෙයාට සදාකාලිකව දෙන්න ඕනේ කියලා. මෙයාට අමාරු කාලෙදි ගොඩ එන්න ජීවිතය යන්තම් ගැට ගහගෙන සහයෝගයක් දෙනවා. ඒත් එක්කම එයාව අර මේ තියෙන වලින් පොඩ්ඩක් උඩට ගන්න සවිබල ගැනීමට සහයෝගයක් දීලා මෙයාව අර හැමදාම දුප්පත්කම තියන් ඉන්නේ නැතුව එළියට ගන්න එක තමයි. මම හිතන්නේ ඇත්තටම මගේ අදහසට අනුව නම් මිනිසුන්ගේ ආකල්පමය පැතිකඩින් තමයි මේකේ තියෙන. දැන් මිනිස්සු අරදවා වටහා ගන්න මෙහෙම සල්ලි දෙනකොට තියෙන මනුස්සයා පවා ගන්න පොලිමේ ඉන්නවා. ඒක මිනිස්සුගේ ස්වභාවය. ඔව් දැන් මේක නිකන් දුන්නොත් ගන්න.
එහෙම එහෙම දීලා තමයි ලොකුවට මේක මේ මේ ඇත්තටම මේ තතර අර්බුදයකට ගිහිල්ලා තින්නේ. එතකොට අර ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාවේදී. මේක දෙන්නේ හැමදාටම නෙමෙයි. එක එක මිනිස්සුන්ට එක එක කාලෙට දෙන්න වෙනවා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක දීලා ඒක අරගෙන දරිද්‍රතාවයෙන් ගොඩ එන්න යම් සහයෝගයක් ගන්න එක තමයි වැදගත් වෙන්නේ මම දකින්නේ. ඔව් ඉතින් මං හිතනවා දැන් මමත් සාමාන්‍ය පුරවැසියෙක් ඉදිරියේ මටත් තිබුණු ගැටලු ගොඩකට පිළිතුරු මේ කතාබහ තුළදී හමු වුණා. මොකද අපි මිනිස්සු විදිහට අපේ ආකල්ප දියුණු කර ගැනීමත් හැම දෙයකදීම වැදගත් වෙනවා. මොකද මේ හැම දෙයකදීම රජයට ඇඟිලි දික් කරලා අපි වැරදි කියන මතය ගොඩනගනවට වැඩිය අපිට පුද්ගලය වශයෙන් සමාජ පුරවැසිය වශයෙන් යම් වගකීමක් තියෙනවා. ආකල්පමය වශයෙන් හෝ යම් ආකාරයකට ස්ථාවරත්වයක් ඇතුව යම් අවබෝධයක් ඇතුව ආර්ථිකත් එක්ක කටයුතු කරා. ඉතින් මං හිතනවා අපගේ නරඹන්නන්ටත් මේ පිළිබඳව හොඳ අවබෝධයක් පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති. මොකද අපි නිරන්තරවම ආර්ථිකත් එක්ක ගැටෙනවා, ආර්ථිකත් එක්ක කතා කරනවා. නමුත් මේව පිළිබඳව හරි අවබෝධයක් අපිට ඇත්තේ නැහැ. ඉතින් මං හිතනවා මේ කතා බහ තුළදී ඔබට බොහොම සරලව මොකක්ද මේ සමාජ ආරක්ෂණ ජාලය තුළින් සිද්ධ වෙන්නේ සහ ඒ තුළ තියෙන වැදගත්කම සහ ඒක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් අද අපිත් එක වැඩසටහනට එකතුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය උමේෂ් මුරමුදලි මහතා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග මේ වගේ ආර්ථික කතාබහක නිරත වුණාට. ඉතින් නැවතත් ඔබව මේ වගේම වැඩසටහනකින් ආර්ථිකය සම්බන්ධ කතාබහකින් එකතු වන බලාපොරොත්තුවෙන් ඇතුව හමුවන බලාපොරොත්තුව ඇතුව අදට සමුගන්නවා. ස්තුතියි.